හලෝ යාළුවනේ, අද අපි ආවේ දොළුකන්ද නගින්න. දොළුකන්දර යනවා නම් ප්‍රසිද්ධ මාර්ග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා කුරුණාගල මඩගල්ල මාර්ගයෙන් ඇවිල්ලා ගොඩගාල හන්දියෙන් දොළුව ගම්මානට යනවා. එතනින් රන්කිරි මඩ විහාරය හරහා ඉහළට කන්ද තරණය කරන්න පුළුවන්. අනිත් පාර තමයි කුරුණාගල දඹුල්ල පාරේ ගිහිල්ලා වැල්ලව ගණේවත්ත මගින් දොළුකන්ද පන්සලට ඇවිල්ලා එතනින් කන්ද උඩ නගින්න. අද අපි දොළුකන්ද පන්සල ගාවෙන් තමයි උඩට යන්නේ. හරි යාළුවනේ, අපි ආව හිමීට හිමීට උඩට. දැන් අපි ඉන්නේ දොළුකන්ද මුදුනේ. දොළුකන්ද කියන්නේ අඩි 1969 අපිට උස කන්ද. ඒ කියන්නේ කුරුණෑගල රාම රාවණ ජනප්‍රවාදයට අනුව යුද්ධයේදී තුවාල වෙච්ච රාමට බෙහෙත් කරන්න හනුම රැගෙන හිමාලයෙන් කොටසක් අතරමඟ වැටුණ කියලා තමයි කියන්නේ. ඒක කියන්න ලොකුම හේතු විදිහට තරගෙන්නේ හිමාලයට විතරක් තියෙන නාගරාජ, හිරු රාජ, වනරාජ, ගරුඩ රාජ වැනි ඖෂධ මෙහි තියෙන. අවද සම කට්ටියක් කියනවා මේක බුද්ධදාස රජතුමාගේ මාලික සංකීර්ණයක් තිබ්බා. මේක බුද්ධදාස රජතුමාගේ උසුවේ නේ. ඒක ඔප්පු වෙනත් සාක්ෂි තියෙනවා. පොකුණු, නටබුන්, එතකොට මේ ඖෂධ බලයට තියෙන්නේ පැත්තක දෙක ජාතියක් විතර. වැට ගෙයිය නම් වැට ගෙයිය. දුනු ගෙයිය තියෙන්නේ දුනු ගෙයිය. අර උසුවේනක් හැදුවා වගේ විසිරලා නැහැ. ඒක සවුවකට එක ඖෂධයක් විදිහට තමයි තියෙන්නේ. වනේ පුරාම ඇදිච්ච ගස් තියෙනවා. ඒ ඇවිල්ලා පස්සේ කාලේ සත්තුන් නිසා ව්‍යාප්ත වෙලා එහෙම නැත්තම් එකම ස්ථානයේ එකම ජාතියේ ඖෂධ පමණයි තියෙන්නේ. ලැබෙන්නේ